දෙදස්තුනේ පළත්පාන ආයතන ඡන්දවීම සීම සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී ඇති රජයේ සේවකයන් සම්බන්ධයෙන් ඡන්දය පවත්වනු ලබන තෙක් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මැතිවරණ කොමිසම් සභාව විසින් ඉදිරිපත් කරනු ලැබූ නිරීක්ෂණ සැලකිල්ලට ගනිමින් එවැනි රජයේ නිලධාරීන් තමන් අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වී ඇති ඡන්ද කොට්ටාසය තුළ පිහිටි රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතන රැකියාවක නිරත වී සිටින්නේ නම් ඔවුනට නැවත සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි එම ඡන්ද කොට්ටාසයෙන් පිටස ස්ථාන මාරුකොළ සේවයට වාර්තා කිරීමට ඉඩකඩ සලසා දීම පිණිස ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. මුදල් අමාත්‍යතුමා වශයෙන් 2022 වර්ෂයේ සඳහා ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට අවසරය ඉල්ලා සිටියා. ඒ වාර්තාව මුදල් අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රබුද්ධ විවාදයක් පාර්ලිමේන්තුවේදී ඇති වෙයි කියලා අපි අපේක්ෂා කරනවා. ඊළඟට මුදල් අමාත්‍යතුමා වශයෙන් දැනට ඇති වෙලා තියෙන රාජ්‍ය මූල්‍ය අර්බුද තුළ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති වීමෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ සීමාව මිලියන 5000 සිට 6000 දක්වා වැඩි කරන්නට අවසරය ලබා දුන්නා. වශයෙන් මාර්ග ඉදිකිරීම කටයුතු සිදු කරුමෙනින් තිබුණා. මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීම කිරීමෙන් තිබුණා. මේ වෙන විට එළුම ඉදිකිරීම කටයුතු අතරමඟ නැහිටලා තියෙන්නේ. ලංකාව පුරාම පාරවල් 10,00,000 වැඩපිළිවෙල යටතේ මීටර 7,000ක්වත් නිම කළා නැහැ. ලත්තැන එහෙම් පිටින් ඉද්ද ගැහුවා වගේ පාර නතර වෙලා. හේතුව මේ පාරවල් පාලම් ඔක්කොම හදන්නේ ණය අරගෙන. අපි ණය ගෙවන්න බෑ කිව්වට පස්සේ වෙන රටවල් අපිට ණය ආධාර දෙන්නේ නැහැ. අපිට විදේශ ආධාර නොලැබුණොත් අපේ පාරවල් වලට මොකද වෙන්නේ? ඔව් විදේශ ආධාර නොලැබු පාරවල් ඔහොම තමයි. මග නැගුම යටතේ තියෙන සියලුම සමාගම් විසුරුවාරන. ඒවා පවත්වාගෙන යන්න පුළුවන් ආදායමක් නැහැ. කරන්න වැඩක් නැහැ. වැඩ කරන්න මුදල් නැහැ. ඒකෝට ඒ ආයතන පවත්වාගෙන යන්න බෑ. ඒ ටික රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යටතේ විසුරුවාරනවා. මග නැගුම හා ඒකට සම්බන්ධ සමාගම් හතරක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.